එක් කතා කරන්නේ අපි කොහොමද දවසට පැය 13ක 14ක කාලයක් පාඩම් කරන්න කියලා. ඉතින් විභාගයක් අතළඟ තියෙන ඔයාට මේ ක්‍රමය හරහා ඉතාමත් ඉක්මනින් ඔයාගේ පාඩම් කටයුතු කරන්න වගේම ඔයාගේ විෂයයේ සිලබස් එක ඔයාට කවර් කරගන්නත් අනිවාර්යයෙන්ම ඒ හරහා හැකියාව ලැබෙනවා. ඉතින් මේ පාඩම් කරන දේ ඇත්තටම මට අනුව නම් කලාවක්. ඉතින් මේ කලාව ඉගෙනගෙන යන මේ ගමන් මාර්ගයේ පාඩම් කරන කාල සීමාව කොතරම් දුරකට වැදගත් වෙනවද කියන දේ මේ කතාව අවසානයේ ඔයාට අනිවාර්යෙන්ම වැටහෙනවා නොඅනුමානයි. ඉතින් අපි බලමු කොහොමද හරියටම දවසට පැය 14ක 15ක කාලයක් එක දිගටම නැතුව බ්‍රේක් අරගෙන පාඩම් කරන්නේ කියලා. මේකෙදි උදේ නැගිටින්න ඕන වෙලාව නෙමෙයි මම ඉස්සෙල්ලම ඔයාට කියන්නේ. රෑ නිදා ගන්න ඕන වෙලාව. ඔයා රෑ 11ට තමයි මේකෙදි නිදා ගන්න ඕනේ. ඉතින් ඔයා වැඩ කළා මහන්සි වෙලා එහෙමත් නැත්නම් ක්ලාස් ගිහිල්ලා කලින් දවසේ ඇවිල්ලා ඔයා 11ට තමයි නිදා ගන්න ඕනේ. ඉතින් 11ට නිදාගෙන හරියටම පාන්දර 4ට ඇහැරෙන්න ඕනේ. ඉතින් පාන්දර 4ට ඇහැරිලා එලාම් එකක් තියාගෙන එහෙම නැත්නම් ගෙදර කාට හරි තමන්ට හැරවන්න කියලා කියලා ඔයාට හැරෙන්න පුළුවන්. ඉතින් හැරලා 4:00 වෙනකන් ඔයාට ඒ අවශ්‍ය කරන දත් මැදලා මූණ සෝදලා ඒ ෆ්‍රෙෂ් වෙන එක ඔයා වෙන්න ඕන. මොකද එහෙම නැතුව ඒත් එක්කම ඔයා මේසර ගියොත් එහෙම ඔයාට පාඩම් කරන්න බෑ. මොකද නිදිමතයි ඒ හැමදේමත් එක්ක ඔයා පාඩම් කරන වැඩේ හරිම සජීවීව කරන්නේ නැහැ. ඒ නිසා හොඳට මූණ සෝදගෙන ෆ්‍රෙෂ් වෙලා ඔයා 4:00 වාගේ පාඩම් කරන මේසෙ ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ 4:00 උදෑසන 6:00 වෙනකන් ඔයා පාඩම් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ටී එක හදාගන්න. ඉතින් මේක වෙන කාටවත් කියලා හදාගන්න එපා. ඔයාම ගිහිල්ලා හදාගන්න. මොකද ඒ හරහා ඔයාට පුළුවන් වෙනවා එක දිගටම පාඩම් කරන් ඇවිල්ලා පුංචි බෝරින් ගතියක් අපිට ඇති වෙලා තියෙනවනේ. ඉතින් ඒක මග හරව ගන්නත් අලුත් වෙන්නත් මේ තේ හදන වැඩේ ඔයාම ගිහිල්ලා කරගන්න. ඉතින් තේ එකක් බීලා ඉවර වෙලා ඊට පස්සේ විනාඩි 15ක්ද එහෙමත් නැත්නම් පැය භාගයක්ද ගන්න කියන දේ ඔයා මත තමයි තීරණය වෙන්නේ. ඊට කොහොම හරි පැය භාගයකට වඩා අඩු කාල සීමාවක් ගන්න එහෙත් ඒක බීලා ආපහු 7ට ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. 7 ඉඳලා 8:00 වෙනකම් පාඩම් කරන්න ගන්න. ඊට පස්සේ 8:00 දැන් 9 වෙනකම් ඔයාගේ උදෑසන ආහාරය අරගෙන 9ට ආපහු ඔයා ඔයාගේ පාඩම් කරන තැන වාඩි වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ගොඩක් අමාරු විෂයන් තියෙනවනේ. අමාරු විෂයන් තේරුම් ගන්න අමාරු දේවල් අර ඒව ගේ අමාරු විශේෂ කාරණා මේ උදෑසන කාලය ඇතුළත ඔයා පාඩම් කරන්න ඕනේ. ඉතින් 9 ඉඳලා ඔයා 10:00 විතර වෙනකන් මේ පළවෙනි උදෑසන කාලය තුළ පාඩම් කිරීම කරන්න ඕනේ. ඉතින් ඒ පාඩම් කිරීම කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් ආපහු තේ එකක් බොන්න 10:00 විතර 10:45 11 අතර කාලය ඔයා මේ සඳහා යොදා ගන්න. ඉතින් ඒකත් අර කලින් කිව්ව වගේම පැය භාගයක කාල සීමාවක් මේ සඳහා ඔයා යොදා ගන්න ඕනේ. ඉතින් පැය භාගයක කාල සීමාවක් කරගෙන ඔයාගේ උදෑසන ටී බ්‍රේක් එක අරගෙන ආපහු 11 ඉඳලා 1 වෙනකන් ඔයා පාඩම් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ 1 ඉඳලා 2 විතර වෙනකන් ඔයාගේ ලන්ච් බ්‍රේක් එක තියෙනවා. ඉතින් මේ වෙලාවේ කැම් කාලා ඔයා 2 ඉඳලා 3:00 වෙනකන් හොඳට නිදා ගන්න. මොකද දැන් උදේ ඉඳලා ඔයා පාන්දරේ ඉඳන් වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මේ වෙලාව ඇතුළත ඔයා ඒ ගන්න බ්‍රේක් එක ඉතාම වැදගත්. අන්න ඒ නිසා ඔයා නිදා ගන්න 2 ඉඳලා 3:00 වෙනකන්. ඉතින් 2 ඉඳන් 3:00 වෙනකන් නිදාගෙන ඊට පස්සේ ඇහැරිලා ඊට පස්සේ ඔයාට පුළුවන් හොඳ වොෂ් එකක් දාගෙන ආපහු 4:00 විතර පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් 4:00 ඉඳන් 6:00 වෙනකන් ඔයා මේ අවස්ථාවේදී පාඩම් කරන්න ඕන. ඉතින් 4:00 ඉඳන් 6:00 වෙනකන් පාඩම් කරලා මේ වෙලාවේ හොඳයි සාමාන්‍ය අර ඒ කියන්නේ අපිට පාඩම් කරන්න තියෙන දේවල් එච්චර අමාරු නැති පාඩම් තියෙනන්නේ ඒ වගේ දේවල් පාඩම් කරන්න මේ කාලේ ගන්න. ඉතින් 4:00 ඉඳන් 6:00 වෙනකන් ඊට පස්සේ ඔයාට පුළුවන් ආපහු ටී එකක් බොනවා නම් ටී එකක් බීලා නැත්නම් පහන තියෙනවා නම් පහන තියලා තමන්ගේ ආගමික වතාවත් සිදු කරලා 7ට ආපහු පාඩම් කරන්න පටන් ගන්න. 7 ඉඳලා 8:00 වෙනකන් එක දිගට පාඩම් කරන්න. ඊට පස්සේ 8:00 ඔයාගේ රාත්‍රී ආහාරය අරගෙන ආපහු 9:00 එහෙමත් නැත්නම් 9:00 කාලට ඔයාගේ ඊළඟ සෙෂන් එක පටන් ගන්න පුළුවන්. ඉතින් 9:00 9:00 කාලට පටන් අරගෙන ඒක 11 විතර වෙනකන් එක දිගටම පාඩම් කරන්න. ඉතින්
ගොඩක් වෙලා ඇහැරන් ඉන්න පුළුවන් කෙනෙක්ට 11:00 විතර වෙනකන් පාඩම් කරන්න පුළුවන්. සහ එතකොට උදේ හෙසන නැගිටින වෙලාව පාන්දර 5 වගේ කරගන්න. ඉතින් මේ කලසටහන් හුඟක්ම වැදගත් වෙන්නේ ගෙදර ඉඳන් ඒ කියන්නේ ක්ලාස් යන්නේ නැති සහ ගෙදර ඉන්න කෙනෙක්ට මේ කලසටහන ගොඩක් වැදගත් වෙනවා. මොකද එයා දවසම ඉන්නේ ගෙදර. අන්න ඒ නිසා මේ කාලය ඇතුළත හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාන්දර කාල සීමාවකුත් මේකෙදි අන්තර්ගත වෙලා තියෙනවා ටයිම් ටේබල් එකට. ඒ වගේම තමයි රාත්‍රී කාලයත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි දවල්ත් අපි පාඩම් කරනවා. ඒ හැමදේමත් එක්ක කාලය හොඳට අරගෙන පාඩම් කටයුතු කරන්න වගේම ඉතා විශාල වේලාවක් පාඩම් කිරීම සිද්ධ කරන්නත් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙනවා පාඩම් කරන කෙනෙක්ට. ඉතින් ඔයා මොන විදිහට පාඩම් කරන කෙනෙක් වුණත් මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න ඔයාට ඇත්තටම මේ ක්‍රමයේ හරහා හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා නොඅනුමානයි. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ ආයෙම හම්බෙමු.